අයිබුවන් කලාම් ටෙලිවිෂන් දිවාපුවත් ප්‍රකාශය සමගින් මම රශිත වේවික්‍රම ප්‍රථම නවදානිය පුවත් සිරස්තල වෙත මහින්ද මෛත්‍රී හමුව අසත්‍යක් ආණ්ඩුව බංකොලොත් බන්දුල කියයි ශ්‍රී ලංකා පකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි ප්‍රථමයෙන් දේශීය පුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ දිනයේ සිදු වූ අයයි පැවසෙන හමුව අසත්‍යක් බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඊයේ කථානායක නිල නිවසේදී මොවුන් අතර හමුවක් පැවති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. එය බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබුණා. කෙසේ නමුත් ජනාධිපති මාධ්‍යංශ නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැන්නක් සිදු නොවූ බවයි. ගණ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළා. හෙතෙම මේ බව සඳහන් කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්. පරිසර විෂයට අදාළ සාකච්ඡාව පැවැත්වූයේ බද්දරමුල්ල පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී. ඒ සඳහා එම අමාත්‍යාංශයේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වුණා. එහිදී විශේෂ අවධානයක් යොමු වූයේ ගණ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධවයි. පළාත් පාලන ආයතනවල අපේක්ෂිත වගකීම නිසිලෙස නොවීම ප්‍රධාන ගැටලුවක් බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නා. අමාත්‍යංශයේ විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමක් එහිදී සිදු වුණා. මොරගහ කන්ද සංවර්ධන ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ක්‍රියා කරන බව විපක්ෂය චෝදනා කරනවා. විපක්ෂය මෙම චෝදනා එල්ල කළේ සිංගප්පූරු පුරවැසියෙකු මෙරට මහබැංකුවේ අධිපති ධූරය දැරීම හේතුවෙන් මතුවී ඇති ගැටලුවක් පිළිබඳ සාකච්ඡා වූ අවස්ථාවේදී. ඒ පිළිබඳව ඊයේ අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කරුණු දැක්වුවා. එහිදී හෙතෙම සඳහන් කළේ ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි තරමේ මුදල් අර්බුදයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි. මේ භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුව තුළින් මේ වන විට සිද්ධ වෙලා තියෙන මූල්‍ය අපරාධයේ ප්‍රමාණය බිලියන 54ක් කෝටි 5400ක් ලෙස ආර්ථික විශේෂඥයන් විසින් ගණනය කරලා තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සිංගප්පූරු පුරවැසියෙක් ලංකාවට ගෙන්නලා එතුමාගේ ආරාධනය මත තමයි මහබැංකුව අධිපති ධූරයට පත් කළේ. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 165 වෙනි වගන්තිය උල්ලංඝනය කරලා තියෙනවා. රාජ්‍ය නිලධාරියෙක් ලෙස 165 වෙනි වගන්තිය යටතේ දිවුරුමක් දීලා නැහැ. එසේ දිවුරුම් නොදී මහබැංකු අධිපති ධූරයේ දැරීම නිසා ඔහු රුපියල් 5000 මුදල් නෝට්ටුවට අස්සන් තබලා තියෙනවා. ඒ රුපියල් 5000 මුදල් නෝට්ටුව නීත්‍යානුකූලව වළංගු එකක්ද නැද්ද කියන එක පිළිබඳ අධිකරණයේ විසින් විමසා බැලිය යුතු ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙනවා. රට සතු ජාත්‍යන්තර සංචිතයේ පහත වැටලා තියෙනවා. මොකද රුපියලයාගේ ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව දිනපතාම ඩොලර් මුදල් වෙළඳ පොළට නිකුත් කරනවා. ඒ නිසා මුදල් ලංකාවට පේෂණය කරන අය, ආමුඛ පේෂණ කරන අය මේ ඩොලරේ තව රුපියල් වටිනාකම වැඩි වෙනතේ ඒ මුදල් එවන්නේ නැතුව රඳවගෙන තිබෙනවා. ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන්න බැරි ප්‍රමාණයටම මුදල් අර්බුදයේ උග්‍ර වෙලා. වත්මන් ආණ්ඩුව විසින්ගෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම ඉවත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා. එම පක්ෂය පෙන්වා දෙන්නේ මෙම සංශෝධනය මගින් ජාතිවාදයේ යළි ගොඩනැගීමක් ඇතිවන බවයි. සාධාරණ ලෙස සකස් කළ රටට අත්‍යවශ්‍ය වන ලෙස 20 වැනි ව්‍යවස්ථාව වෙනස් කරමින් යළි ඉදිරිපත් කළ යුතු බව එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී KD ලාල්කාන්ත මහතා ඊයේ පැවසුවා. හෙතෙම මෙම අදහස් පළ කළේ මොරටුව ප්‍රදේශයේ පැවති සමුළුවකට එක්වෙමින්. රට වෙනුවෙන් නවමගක් යන මැයින් සංවිධානය වූ මෙම සමුළුව ඊයේ මොරටුව සොයිසාපුර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. මේක නිෂ්ක්‍රිය කරන්න. මේක පිපුරුවොත් රටේ ජාතිවාදී අරගල එනවා එතනින් පස්සේ. අනිත් ජන කණ්ඩායම් පාර්ලිමේන්තුවේ පිටබං වෙනවා. විවිධ දේශපාලන පක්ෂ අපිත් ඉන්නවා. හරි, දෙමළ පක්ෂ, මුස්ලිම් පක්ෂ, වතුකරේ පක්ෂ, හරි, ජෝබිදහාමුදුරු, තව ඔය විවිධ මාධ්‍යවේදී
අර පුරවැසි බලය කියලා සංවිධානයක් තියෙන ඒකේ ඉන්න පිරිස් කලාකරු දවන්ත වේදිකාවක් සකස් වෙනවා මේ විශ්ව මේ ගෙනල්ලා තියෙන විශ්ව වෙනුවට සාමාන්‍ය ජනතාවට මේ රටට අවශ්‍ය කරන විශ්වක් සකස් කර ගැනීම සඳහා වඩ දවන්ත ව්‍යාපාරයක් ගොඩනගන මේ විශ්ව නිෂ්ක්‍රීය කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් විශ්වද මේක මොකද සම්මත කරන්න බෑ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට ඩුබයි බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අදාළුවම හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්වා තිබෙනවා. අදාළුවම යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගුවන් යානය හදිසියේ ගොඩබස්වා ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ 380 වර්ගයේ මගී ගුවන් යානයක් වන එම යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 510ක් එම අවස්ථාවේ එහි ගමන් කරමින් සිට තිබෙනවා. යානයේ ගමන්ගත් මගින් මේ වන විට වෙනත් ගුවන් යානා මගින් ඩුබායි වෙත පිටත් කර යවා ඇති අතර කාර්මික දෝෂයට ලක් වූ යානය අලුත් වැඩියා කටයුතු සඳහා යොදවා තිබෙනවා. ඉන්දියා හිරු ජනාධිපති අබ්දුල් කලාම් මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාගේ විශේෂ ආරාධනයකට අනුවයි. අබ්දුල් කලාම් මහතා දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා වූ බලශක්ති ප්‍රවේශයේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතයි. හිටපු ඉන්දියා ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක්ද පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. තමන්ගේ අලුත උපන් දරුවන් 8 දෙනෙකු මරා දැමීම පිළිබඳ චෝදනා ලැබුමක් අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඩොමිනික් කොටෙස් නැමැති 51 හැවිරිදි ඇය ප්‍රංශ ජාතික කාන්තාවක්. මෙලෙස ඝාතනයට ලක් කළ නමුන් තම නිවස අවට වළ දැමූ බව ඇය විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම මරණ සිදුවී ඇත්තේ 1999 2000 යන කාල අතරතුරේදී. ඉතා තරබාරු මෙම කාන්තාව ගැබ්ගෙන සිටි බවට ඇයගේ වෛද්‍යවරයා පවා දැන නොසිටි බවයි වාර්තා වන්නේ. සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවා විවේකයේ වන විට කඩලු 3ක් දැවී ලකුණු 180ක් ලබා සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා පිල පාකිස්තානයට වඩා කඩලු 7ක් අතැතිව ලකුණු 42ක් ඉදිරියෙන් පසුවනවා. පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ කෞෂාල් සිල්වා මේ වන විට නොදැවී ලකුණු 77ක් රැස් කර සිටිනවා. මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ පී සරවණමුතු ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියවාසිය දිනු පාකිස්තාන කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා සියලු පිටකරුවන් දැවී ලකුණු 138ක් රැස් කළා. සිය ප්‍රථම තරගයට ක්‍රීඩා කරන තරඳු කෞෂාල් පාකිස්තාන කඩලු 5ක් දවා ගත්තා. සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල ඊයේ දිනේ නිමාවන විට කඩුල්ලක් දැවී ලකුණු 70ක් රැස් කර සිටියා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත මෙසේයි. අමරිකන් ඩොලර් එකක් රුපියල් 133යි 190යි. යුරෝ එකක් රුපියල් 151යි 735යි. සෞදි අරාබි රියාල් එකක් රුපියල් 35යි 770යි. එක්සත් අරාබි එමිර් ඩිරාම් එකක් රුපියල් 36යි 745යි. ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 189යි 729යි. කුවේට් ඩිනාර් එකක් රුපියල් 443යි 774යි. ඕමාන් රියාල් එකක් රුපියල් 347යි 779යි. කටාර් රියාල් එකක් රුපියල් 36යි 777යි. කලම්බු ටෙලිවිෂන් දිවා පුවත් ප්‍රකාශයේ මින්නිමාවට පත්වනවා. යලිත් ප්‍රධාන පුවත් සමගින් හමුවෙමු. ආයුබෝවන්.